Badulupura News. ජයනෙත්ති පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ඉෂුර සංගීතයට බෙහෙවින් ඇලුම් කළා. සංගීතය ඔහුගේ ජීවිතය කරගත්තා. හදවත පිපුණු කඳුලින් කටු මත වෙස තිබුණා බිඳුනක් බඳුනක් පිළියම් කරනත බැලි කැලලක් මතුවී පෙනුණා. ඉෂුරගේ මුල් ගුරුතුමිය ඉෂුර ගැන කතා කළේ මෙහෙමයි. පස්සර මැදිවිදුහල් වාතාවගේ සෙවන ලැබූ ඉසුර ජයනෙත්ති දරුවා මගෙන් පළවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්. ඒ කාලෙත් පුළුවන් හැම අවස්ථාවකදීම එයා ලබා ගත්තේ පැන්සල් වලින් තට්ටු කරමින් ඩ්‍රම් එක වාදනය කරන්නයි. ඉතින් මේ දරුවගේ සුවිශේෂී හැකියාවන් පුංචි කාලේ ඉඳන්ම තිබ්බා. ඉතින් මට හරි සතුටක් මෑතක ද වොයිස් ඔෆ් ශ්‍රී ලංකා තරගාවලියේදී ඉසුර ජයනෙත්ති බදුළු පුරයට ගෙනාපු ආඩම්බරය හරි අතිමහත්. ඉදිරිපත් වූ 36,000 අතරින් මේ දරුවා අවසන් වටයට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ යුතුකමක් අපේ පුරවරේ මිච්චර ගමනක් යන්න එයාගේ ස්වෝත්සාහය. එයා ඇත්තටම මම පාසල් වේදිකාවේදී දැක්කා. ඊට වඩා දැන් ගොඩාක් ඉදිරියට ගිහිලා සිරස මාධ්‍යයෙන් මේ පත්වෙච්ච තත්ත්වය. ඉතින් මම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ පස්සර පුරවරේ ඉපදුණු මේ පුංචි දරුවට අපි අපේ යුතුකමක් ලෝකයට අභිමානයක් දෙන්න පස්සර ප්‍රදේශයෙන් ඉපදිච්ච දරුවෙක් වශයෙන් අපිට අභිමානයක් දීම අපේ යුතුකම. ඉතින් මම සියලු දෙනාගෙන් ඉල්ලලා තියෙන ඉදිරි 23 වෙනිදා එයා නැවත තරඟයට ඉදිරිපත් වෙනවා. ඔබේ මනාපය ප්‍රකාශ කරලා ඉදිරි තරඟාවලියෙන් ජයග්‍රහණ ලබාගෙන බදුල්ල ප්‍රදේශයටම ආඩම්බරයක් ගෙන දෙන්න හැකියාව ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් මම එක සිතින් ප්‍රාර්ථනය කරනවා මෙම දරුවා වීරයෙක් වශයෙන් පස්සරට එන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනය කරනවා. ඉෂුරගේ පාසල් මිතුරා අද වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක්. ඇත්තම ඉෂුර ජයනෙත්ති කියන්නේ මගේ කුඩා කල පටන් ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්. ඔහු අද වෙනකොට මුළු මහත් ශ්‍රී ලංකාවම දන්නවා. ඇත්තට මේ ඔහු සිරස වොයිස් ශ්‍රී ලංකා වේදිකාවේ ගීත ගායනා කරන තරංකරුවෙක් වෙන නිසා. ඇත්තටම ඉෂුර ඉතාමත්ම හොඳ මනුෂ්‍යයෙක්. ඒකට හේතුව තමයි ඔහුව මම කාලයක් ආශ්‍රය කරලා තියෙනවා. ඔහු ගැන කතා කරොත් ඔහු දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ වගේම තමයි දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම තමයි දක්ෂ නායකයෙක්. ඔහුට හොඳ පෞරුෂත්වයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මම කුඩා කල මේ ඉෂුර ගායනා කරන අහලා තිබුණේ නැහැ. ඔහු මේ ගායන හැකියාව එළියට ගන්නේ උසස් පෙළ ලියන කාලෙට. ඇත්තටම ඒක ඔහු හඳුනගත්තට පස්සේ ඔහු එතනින් නවතින්නේ නැහැ. මේ ගායන හැකියාව ඔප්නාමු ගන්න විවිධාකාර ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඔහු
බොහෝ ඇසූ පිරුතන් ඇති තැනත්තන් හොයාගෙන ගිහි ඔහුගේ ගායන හැකියාව වැඩි දියුණු කර ගන්නවා. ඔහුට තිබුණා අසීමිත කැපකිරීමක්, අසීමිත ධෛර්යයක්, තමන් ඉලක්ක වෙත යන දැඩි අදිෂ්ඨානයක්. ඉතින් ඒක නිසා වෙන්න අද වෙනකොට ඉෂුර මුළු මහත් ලෝකයක් දන්න ගායකෙක් වෙලා. ඉතින් අපිත් ඌව වෙල්ලස්සේ ජනතාව විදිහට, ශ්‍රී ලාංකිකයින් විදිහට ඉෂුරගේ අනාගතය වෙනුවෙන් සහයෝග ලබා දෙන්න. ඇත්තටම අපව අවශ්‍ය මොහොතක් තමයි මේ ගත වෙන්නේ. ඒක නිසා අපි ඉෂුරට සහයෝගය ලබා දීලා මෙතනින් ඉදිරියටත් මේ සිරස වොයිස් ශ්‍රී ලංකා වලින් ඉෂුරව ජයග්‍රහණය කරාම ගෙන යන්න. ඉෂුර මගින් ඔබට සුබ පැතුම්. ජාත්‍යන්තරයම බලා සිටින රටේම ජනප්‍රිය සිරස The Voice Sri Lanka තරඟකරුවන් අතරින් අවසන් අදියරට අභිමානවත් ඌව වෙල්ලස්සේ ඉෂුර ජයනෙත්ති ඔසවා තබමු. ඔක්තෝබර් 23 වනදා සිරස The Voice Sri Lanka වේදිකාවේ පෙරළි කාර හඬ ඉෂුර ජයනෙත්ති. මහායදා ප්‍රිය සාදයේ සුරතේ වෙලි රැඟුවේ ඇයි ස්වයමියලි දකිනාතුරා කොහෙද ගියේ ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.